හරියට රටවහලා නැහනේ. මම එදත් කිව්වා මේ නිවැරදිව මේ රෝගය මර්ධනය කරන්න කරපු අගුළු දැමීමක් නෙමෙයි. මේ රෝගය මේකෙන් මර්ධනය වෙන්නේ නැහැ මේ සතියක් රටවහලා තිබ්බයි කියලා. කිසිම ආකාරයකට විධිමත් විද්‍යානුකූල ක්‍රමයකට රටවහලා දාලා නැහැ. ඒ නිසා මේකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. අපි මේ රටේ මහජනයාගේ ඇතිවෙච්ච දුක් ගැනවිල්ල වෙනුවෙන් තමයි පෙනී හිටියේ. විධිමත්ව අපි කිව්වේ රට වහනවද නැද්ද කියන එක තීරණය කරන්න විපක්ෂයට බෑ. ඒක තීරණය කරන්න ඕනේ සෞඛ්‍ය විශේෂඥයෝ. සෞඛ්‍ය විශේෂඥින්ගේ මතය ඒකනම් අපි ඒකට එකඟයි. මොකද අපි මේ පිළිබඳ විශේෂඥයෝ නොවන නිසා. ඒ නිසා සෞඛ්‍ය විශේෂඥින්ගේ මතයට කන් දීලා කටයුතු කරන්න, රටේ ආර්ථිකය ගැන නිකන් දුක් කඳුළු කිඹුල් කඳුළු හෙලන්න එපා. සීනි වංචා කරපු අය, පොල්තෙල් වංචා කරපු අය, ඇන්ටිජෙන් වංචා කරපු අය, එතකොට මේ පසුගිය කාලේ අපි දැක්ක නිරෝධායනෙන් වංචා කරපු අය, නාවික හමුදාවේ දේපොළ උජ්ජලිකංශයට පවරලා දීපු අය, කොළඹ වටිනා ඉඩම් කුණු කොල්ලයට විකුණගෙන යන අය, රටේ විදුලි බලාගාර ටික විකුණන අය, මේ අයගෙන් මේ ආර්ථිකය කඩාකප්පල් වෙන කතා නම් පවත්වන්න එපා. ආර්ථිකය Tamanට ගෙනියන්න බැරි බව දැන් 100%ක් ඔප්පු වෙලා ඉවරයි. ආණ්ඩුවේ නායකින්ට ආර්ථිකය ගෙනියන්න බැරි බව තව මාසෙකින් මීට වඩා දරුණු ප්‍රතිඵල රටට අත්වේ. Breaking.lk.